අපි දකිනවා පහුගිය කාලසීමාව තුළ විශේෂයෙන් වසරක කාලසීමාව තුළ විශ්වවිද්‍යාලවල නැවතවාරයක් ලොකු නොසන්සුන්තාවයක් ඇතිවෙලා තියෙනවා. දැන් අපේ රටේ විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. ඉතා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඒ වගේ අධ්‍යාපන කටයුතු කරනවා. නමුත් අතලොස්සක් රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ගැටලු වෙනුවෙන් පෙනී හිටිනවා. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කාලෙත් මේ තත්ත්වය මේ ආකාරයමයි. ඒ නිසා මම ඉතා ඕනෑකමෙන් ඉල්ලා හිටිනවා විශ්වවිද්‍යාලයේ අවුරුදු 7ක් 4 පාලමාලාව වෙනුවෙන් ගත කරපු කෙනෙක් විදිහට ආදරණීය දුවේ පුතේ ඔබේ අනාගතයේ සමග තව කෙනෙකුට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා. අපේ රටේ මැරුණු ගාන කොච්චරද කියලා අපි දන්නේ නැති වුණාට 80 ගණන් වල අග සහ 90 මුල අපි දන්නවා පරම්පරා පහක් ඉස්සරහට මේ රට අරගෙන යන්න හිටපු විශාල තරුණ තරුණියෝ පිරිසක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් එක පිරිසකුත් සමහරක් ඉතා අහිංසක මේ දේවල්ට කිසිම සම්බන්ධයක් නැති අය. ගමේ ග්‍රාම සේවකගේ ඉඳන් ගමේ පොලිස් නිලධාරියාගේ ඉඳන් හමුදා නිලධාරියාගේ ඉඳන් ගමේ ස්වේච්ඡා සංවිධානවල නිලධාරි මහත්වරුන්ගේ ඉඳලා විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා මේකේ අවසාන ප්‍රතිඵලය විදිහට. ඒ නිසා බුද්ධිමත්ව අපේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා මිට වඩා ප්‍රඥාගෝචර වැඩපිළිවෙලකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා.